රජයේ රටේ ජනතාවට පොරොන්දු ගණනාවක් ලබා දුන්න ඒ ලබා දුන්න පොරොන්දු ඉෂ්ට කරනවා වෙනුවට පසුගිය රජය ලබා දුන්න යම් යම් දේවල් අද කප්පාදු කරමින් ඉන්නවා විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන් කිව්වහම ඒ වගේම විශ්‍රාමිකයන් කිව්වහම සිවිල් සේවාව විතරක් නෙමෙයි රණවීරුවන් හැටියට කටයුතු කරපු උදවියෙක්ගේත් හමුදාව ත්‍රිවිධ හමුදාවේ අයගේත් අද වැටුපෙන් රුපියල් 5000 ඒ දීමනා සියල්ල අහිමි කරලා තියෙනවා. ඉතින් එහෙමනම් අද මම පැහැදිලිවම කියන්න ඕනේ අපි රජයට මේ කාරණා තුල රටේ ජනතාව බලාපොරොත්තු ගණනාවක් යන හිටපු සෑම අංශයක්ම රාජ්‍ය සේවය විශ්‍රාමිකයන් ඒ වගේම සිවිල් ජනතාව විශේෂයෙන්ම රටේ අඩු ආදායම්ලාභී ජනතාවට අද තුන් වේලක් කන්න බැරි තැනට පත් වෙලා තියෙනවා. මේ බාණ්ඩ මිලත් එක්ක එළවලු එහෙම නැත්නම් ලූණු සියල්ල අද රත්තරන් වාගේ වටිනා බාණ්ඩ බාට පත් වෙලා තියෙනවා. මේ වෙනකොට ස්ථාන ගණනාවකම හොරු එහෙම නැත්නම් හොරකම් කිරීමේ තත්වයට කඩවලට පැනලා විශේෂයෙන්ම අමුමිරිස් ලූණු වාගේ දේවල් හොරකම් කරන තැනට අපේ රටේ ඉතිහාසයේ කවදාවත් නොවුණු තත්වයකට අද මේ මාස දෙක ඇතුළත වර්තමාන රජයේ මේ රටේ ජනතාව පත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියනවා වර්තමාන රජයට වෙනත් දේවල් ගැන එහෙම නැත්නම් හඬපටි ගැන ජනතාවට ආන්දෝලනයක ලක් කරමින් ජනතාවට මේ හැබෑ ප්‍රශ්න අමතක කරන්න උත්සාහ ගන්නෙ නැතුව පැහැදිලිවම රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට නිසි පිළියම් යොදලා ඉතාමත් ඉක්මනින් රටේ ජනතාවට මේ කාරණා සම්බන්ධයෙන් නොවැම්බර් මාසයේ 16 වෙනිදාට ඉස්සල්ලා තිබුණු තත්ත්වයක් මේ රටේ ජනතාවට ලබා දෙන්න කියලා අපි රජයට කියන්න කැමතියි. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ අපි පැහැදිලිම කියනවා විපක්ෂ නායකතුමන් මේක පැහැදිලි කරා. අපි පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්න විපක්ෂයේ අපි ලෑස්ති ඕනම යෝජනාවකට ජනතාව වෙනුවෙන් රජයේ ක්‍රියාත්මක කරන යෝජනාවලට විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන් වැටුප්පා සම්බන්ධයෙන් වෙන්න පුළුවන් විශ්‍රාමිකයන්ගේ වැටුප්පා සම්බන්ධ දීමලා හා සම්බන්ධයෙන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මහපොළ ආධාර සම්බන්ධයෙන් අපි දැක්කා උසස් අධ්‍යාපන ඇමතිතුමා කියලා තියෙනවා අපි අලුත් ආයවැයක් ඉදිරිපත් කරාට පස්සේ ඒව වැඩි කරන්න කියලා. එහෙම ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි පැහැදිලිවම කියනවා උසස් අධ්‍යාපන ඇමතිතුමාට මහපොළ ශිෂ්‍යත්වයේ අපේ රජයේ කාලේ අපි 2500 තිබ්බ එක 5000 කරලා තියෙනවා. ඔබගේ පක්ෂය එහෙම නැත්නම් ඔබ පහුගිය මැතිවරණයේදී ඒක තවත් වැඩි කරනවා කියලා පොරොන්දු ලබා දීලා තියෙනවා. එහෙමනම් අයවැයක් වෙනකන් ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව තුල ඒව අනුමත කරගන්න අවශ්‍ය සම්පූර්ණ සහයෝගය අපි විපක්ෂයක් හැටියට මෙවැනි කාරණා සම්බන්ධයෙන් අපි ලබා දෙන්න ලෑස්ති කියන එක නැවත නැවතත් අපි කියන්න සූදානම්.